ආයුබෝවන් කියලා පිළිගන්නවා අද ලෝචයිස්සෙල් YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනාවා තවත් ඩයි ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා තවත් ඩයි දේවල් කරන වීඩියෝ ගේන්න කියලා. පියහති වීඩියෝ මට දාන්න බැරුව ගියා. ඒ වගේම මම දැන් මේ ට්‍රයිපොඩ් අන්බොක්සින් එකක් ඉතින් ඒක වල බලන්න පුළුවන්. මොකද කැලි ගන්න එළියට යන්නත් බැරි ප්‍රශ්නෙකුත් තියෙනවනේ. ඉතින් මම මේ සතිය ඔන්න ඔයාලා වෙනුවෙන් පොඩි ඩයි නිර්මාණයක් ගෙනාවා. ඉතින් මේක හදන්න හරිම ලේසි. ඉතින් ඊට කලින් කියන්න ඕනේ අසුභාරංචි ගොඩක් තියෙනවා. එක සුභාරංචියක් එක්ක ඉතින් අපි අසුභාරංචි වලින් පටන් ගමු. අසුභාරංචි පළවෙනි එක තමයි මගේ ඡාය එක කැඩුනා. ඉතින් ඊට පස්සේ දෙවෙනි එක තමයි මට මොනිටරේ නැති උඩා. එතකොට දැන් තියෙන්නේ පොඩි අඟල් 17 මොනිටරයක්. එතකොට මේක ඉඳන් යන VGA to HDMI කන්වර්ටර් එක කැඩුනා. එතකොට මගේ මම වෙන්දර මෙතන වීඩියෝ කරද්දි මෙතන වලට පේන්නේ නැති දැන පිටිපස්සේ මෙතන උඩයි ලොකු ස්පොට්ලයිට් දෙකක් තියනවා. ඉතින් ඒකෙන් එකක් ගියා. ඉතින් පොඩි එක මම අද මෙතන ළඟ තියලා තමයි කරන්නේ. වලට පේන දේ නිකන් මේ නැතිව සුදු වෙනවා. මේ පැත්ත මොකක්ම නැතු වගේ පේනවත් දන්නේ නැහැ. කොහොම හරි ඒකට ගමන්නේ මේකත් දඟලනවා ලයිට් එක. අද අපි හදන්න යන්නේ RGB ඩයි මවුස් පෑඩ් එක. ඉතින් මේකට ඔයාලේ මේ වගේ ඕනේ මවුස් පෑඩ් එකක් හරියනවා. ඔයාලා ඇහුවේ නැහැ මොකද්ද සුභාරංජි කියලා. සුභාරංජි තමයි ලෝචයිස්සෙල් YouTube channel එක සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 පව් කළා. ඉතින් හරියටම දවස් 3ක් වගේ වෙනවා මේ වීඩියෝ දාද්දි. ඉතින් හරි සතුටුයි මුලින්ම ගොඩක් අය එකතු වෙලා හිටියා. හැම එක්කෙනාම වගේ උදව් කළා. ඕගොල්ලෝ වීඩියෝ මගේ බලලා උදව් කරා. ඉතින් තාමත් ඔයාලගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ bell icon එක click කරා. මගේ වීඩියෝ හැමදාම ළඟටම notification එකෙන් ගෙන්න ගන්න පුළුවන්. මේ ලයිට් එකට වැඩේ කරන්න දෙන්නෙම නැහැ. අපි යමු වීඩියෝ එකට. ඒ මෙන්න තියෙනවා මගේ මවුස් පෑඩ් එක. ඉතින් අපිට ඕන LED ඕනෙනවා. එතකොට LED බල්බෙට සමාන පොඩි මොකක් හරි බට කෑල්ලක් පෑනක් මොකක් හරි ඕනේ. ඊට පස්සේ මෙන්න මේ බටෝනේ මේ වට හાર્ඩ්වෙයරෙන් ගන්න පුළුවන් මාරු ටැංකියේ ෆිල්ටරේට එන බටේ කිව්වොත්. ඒක තමයි මේකේ සයිස් එක. ඉතින් LED බල්බේ සයිස් තමයි තියෙන්නේ. ඉතින් ලයිටර් ඕනේ. ඊට පස්සේ වයර් ඕනේ. ඊට පස්සේ ටේප් ඕනේ. කපා ගන්න කතුරක් හරි පිහියක් හරි ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ බෝඩ් එක ඔයා කපා ගන්න ඕනේ. ඔයාගේ මවුස් පෑඩ් එක ගන්න. ඉතින් මේක කාඩ්බෝඩ් වලින් කපා ගන්න පුළුවන්. වට කැමති දේකින් කපා ගන්න පුළුවන්. ලීවලින් වුණත් අවුලක් නැහැ. ඉතින් මම ඒකට අපේ ගෙදර තිබ්බ පොඩි ප්ලාස්ටික් බෝඩ් එකක් තමයි පාවිච්චි කරේ. මේකට පොඩ්ඩක් හයි එකක් ගන්න. මොකද නැත්තම් ඔයා මවුස් එකට අත දාලා අත බර දාලා පාවිච්චි කරද්දි මේක එබෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බට ටික ඊට පස්සේ ඔයා කපා ගන්න ඕනේ. ඒ අපි කපා ගත්ත මේකේ සයිස් එකට. ඉතින් අන්නේ අපි කපා ගත්ත පෑඩ් එක අපේ ඔරිජිනල් පෑඩ් එකට වඩා තව පොඩ්ඩක් පොඩි වෙන්න ඕනේ සයිසෙන්. ඒ කියන්නේ අපි අරක යටින් තිබ්බට පස්සේ පේන්නේ නැති වෙන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට බටේ කෙලවරවල් ටික මේ විදිහට ඒක පැත්තකට කපා ගන්න ඕනේ. ඔයක වාට තේරෙයි අයිය අපි ඒක කරන්නේ කියලා. මේ විදිහට කපා ගන්න. ඉතින් ඔයාලා පේනදි ත්‍රිකෝණ හැඩයට. එතකොට තමයි අපිට බට දෙක කොටු හැඩයට ජොයින් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකත් මේ විදිහට කපා ගන්න. ඒ කියන්නේ ඒකට ජොයින් කරන අනිත් පැත්තෙන් එන බටේ. ඒකත් මේ විදිහට තව පොඩ්ඩක් ඔයාලා මේ විදිහ නීකටර එකේ LED බල්බේ දාන්න පුළුවන් වෙන්න චූටි පටියක් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙක මේ ඔයාලා දැන් පේනවාදී එකතු කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම ලයිටරෙන් අර කෙලවර රත් කරලා මේ විදිහට පොඩ්ඩක් රත් කරලා අර අපි LED බල්බේ සයිස් එක ගත්ත එකෙන් පොඩ්ඩක් මේක තව ටිකක් සයිස් එක වැඩි කරගන්න ඕනේ. මොකද නැත්තම් එහෙම බටේ හිර වැඩි වෙනවා අපිට LED බල්බේ දාන්න. ඉතින් මේ විදිහට අපිට ඒක සයිස් එක තව පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් දැන් අපිට ලේසියෙන් LED බල්බේ මේක ඇතුළට දාන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ LED බල්බ් එක දාන්න කලින් අපි මේක නමා ගන්න ඕනේ. ඉතින් මේක ඔයාලා නමා ගන්න මෙන්න මෙහෙම පල්ලෙ හතරට එන්න නමා ගන්න ඕනේ. හරියට මේක ඇතුළ අංශක 45ක් වගේ එන්න තමයි එන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඇඟිලි දෙක මැද්ද තියෙන ගැප් එක වගේ එන හැඩයට මේක නමාගෙන අර බටේ ඇතුළට දාන්න පුළුවන්. ඔයාලට පේනදි මේක දැන් පත්තු වෙනවා. ඉතින් මේ විදිහට ඒක ඇතුළට දාන්න. ඉතින් ඊට සොන්දර තද කරගන්න. ඉතින් ඒ විදිහටම අපි අනිත් පැත්තෙන් කපුව බටේට ඒ ටික දාගන්න. ඉතින් ඔන්න දැන් ඔයාලට පේනදි මම බට දෙකම ලෑස්ති කරගත්තා. ඉතින් දැන් ඔයාලට මෙන්න මේක මේ විදිහට කොටු හැඩයට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේක ඔයාලට සම්බන්ධ කරන්න සුපර් ග්ලූ එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සෙරෝ ටේප් එකක් මොකක්ම හරි ඔයා කැමති එකකින් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒකට කළු පාට වයරින් ටේප් එක තමයි ගත්තේ. මොකද මට හිතෙනවා අගට යද්දී කොන් හතරනම කළු පාටේ මේ විදිහට එජ් එකක් ඇත්ති අමුතු ලස්සනකුත් ඒ කියලා. ඉතින් මේ විදිහට මම වයරින් ටේප් එකෙන් මේක උතා ගන්නම්.
එතකොට මෙන්න මේ ලයිට් දෙක දනරින දෙපැත්තෙම එන බල්බ් දෙක එක වයර් එකකින් ගන්න පුළුවන් විදිහට ජොයින්ට් එක වදා ගන්න ඕනේ. එතකොට අපිට එක වයර් එකකින් මේ ලයිට් දෙකම සෙට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තෙන් එන එකේ දනයි වම් පැත්තෙන් ආපු එකේ දනයි දෙපැත්තම එකට සෙට් කරන්න පුළුවන් විදිහට ඔය ලයිට් දෙක ඒක මේ දනරින බලලා හරියට සෙට් කරගන්න. එතකොට ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා දැන් පේනවා ඉතින් අපේ එක බටේ එක කෙලවර හරි. ඉතින් මේ විදිහම අපි තව බටයක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙක සෙට් කරාට පස්සේ මෙන්න මේ විදිහට වයින්. ඉතින් මෙන්න මේ බෝඩ් එකේ කොන් හතරක් වහා මේ විදිහට කපා ගන්න ඕනේ. ඉතින් ඔය කාඩ්බෝඩ් දැන් නම් ඒක කරන්න ඕනේ වෙන්නේ නැහැ. මේ වගේ හයි එකක් ගත්තොත් පොඩ්ඩක් කපා ගන්න ඕනේ. මොකද මේ වෙලාවේ LED බල්බ් වල කෙලවර වල ටික අපි අර උඩින් එන්නේ නැතුව පොඩ්ඩක් ඇතුලෙන් ගන්න ඕනේ හින්දා මේ හැම කරන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ බටවල මැද්දටත් අපි LED දාන්න ඕනේ. මේ විදිහට මොකෙන් හරි ඔයාලට ඒක රත් කරලා උනම් මොකෙන් හරි ඒක මැද්ද කපාගෙන තව LED බල්බ් හතරක් දාන්න. එතකොට දැන් අපිට ඔක්කොම LED බල්බ් ඔන්න 12ම සෙට් කරගෙන ඉවරයි. ඉතින් කෙලවරේ තියෙනවා. එතකොට මැදවල ටික තියෙනවා. අපි නිකන් බැටරිය සෙට් කරලා බලමු මෙතනට. ඔයාලට පේනවා ඇති එකක් පත්තු වෙනවා. ඉතින් මේ විදිහට අපි දැන් ඔක්කොගෙම ටිකේ වයර් ටික අදින්න ඕනේ එකින් එකට. වයර් ගද්දි ඔයාලට කියන්න ඕනේ දැත්තයි මෙන්න මේ විදිහට අර මං කිව්වා වගේ මේ වම් පැත්තෙන් එන ලයිට් එකේ දකුණු පැත්තෙන් එන ලයිට් එකේ දකුණයි දකුණයි දෙකම එකට අල්ලලා එක වයර් එකකින් ජොයින් කරන්න. ඒ විදිහට කෙලවර හතරෙම බල්බ් දෙකෙන් දෙකට වයර් හතරක් ගන්න නැතුව බල්බ් දෙක එක වයර් එක ගානේ ගන්න ට්‍රයි කරන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ ඒක ටේප් එකෙන් කවර් කරගෙන ඒ බල්බ් දෙකේ ඍණ අග්‍ර දෙකත් වයර් එකකින් ඔතා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔයාලා මේ කොන් හතරම ගානට කරගන්න ඕනේ. ඊට පස්සේ අර මැද බල්බ් නම් ලේසියිනේ. ඒකට කෙලින්ම එක බල්බ් ඇන්න තියෙන්නේ. ඒක කෙලින්ම වයර් එක ඔයාලා ඇදලා ගන්න දන්නගෙන. ඉතින් ඊට පස්සේ මේ විදිහම ඍණ ඒව දෙකත් ඔතා ගත්තා. ඒකත් ඊට පස්සේ ටේප් වලින් වැහුවා. ඔන්න දැන් අපි මේක සාර්ථකව ඔයාලට පේනති පත්තු වෙනවා. ඉතින් ඊට පස්සේ ඔන්න අපි හැම බල්බ් එකකින්ම වයර් ටික ඇදලා ඉවරයි. ඉතින් මේ විදිහට ඊට පස්සේ දැන් අපිට මේකට සෙට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම දැනට පොඩි ටේප් එකක් එතනට ගහගන්න. ඊට පස්සේ මෙන්න මේ අපි මැද දාපු බල්බ් වලට හරියන්න ඔයාලා හිටස් ටිකක් කපා ගන්න ඕනේ. මොකද මේ මැද බල්බේ බහින්නේ නැහැ. ඒක අපි කෙලවරකට නෙමෙයි සෙට් කරලා තියෙන්නේ. එතකොට ඔන්න ඒක ඇතුළට දාලා මේ විදිහට ඔහා ඒකට ටේප් එක ගහ ගන්න ඕනේ. කෙලින්ම ඔයාගේ පැනල් එකයි අර අපි දාලා තියෙන ටියුබ් එකයි උඩින් යන්න. ඒ කියන්නේ එතකොට දැන් කළු පාට හිස් තැනක් ඒ බටේ මැද්දෙන් පේන විදිහට ඔයා ටේප් එක වහ ගන්න ඕනේ. ඉතින් මේකේ පිටපැත්තයි ඇතුල් පැත්තයි කොච්චර කැත වුණත් මේ වයර් වලින් ඔයා ඒක ගණන් ගන්න එපා. මොකද අපි මේසයක් උඩ මේක තියලා ඊටුඩි මවුස් පැඩ් එක තිබ්බට පස්සේ මේක ඇතුලේ තියෙන ඒවාවත් එළිය තියෙන මුකුත්ම පේන්නේ නැහැ. වටේ තියෙන LED එක විතරයි පේන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ හිස් තැන් ටික සුපර් ග්ලූ වලින් වගේ අලව ගන්න පුළුවන් ඔයාලගේ ෆ්‍රේම් එකට සෙට් වෙන්න. ඉතින් ඔන්න මම ඔක්කොම ටික අලව ගත්තා. ඉතින් වයර් ටිකත් හරි. දැන් ඔක්කොම හැම එකේම හැම ලයිට් එකේම ආපු දන රින ටික මම එකතු කළා. ඔන්න දැන් අන්තිම අග්‍ර දෙකක් අරන් තියනවා දන රින කියලා. ඉතින් ඊට පස්සේ මේ වයර් ඔක්කොම ටික දැන් ඉස්සිලා තියෙන. මේ ඔක්කොම ටික ඔයාලා මේ බෝඩ් එක ගන්නට එන්න පැකින් ටේප් වලින් වහගන්න. ඉතින් ඔක්කොම ටික මේ විදිහට තද වෙන්න මේ ගහගන්න. ඉතින් ඊට පස්සේ කොහම හරි අපේ මැද්ද තියෙන අර දන ඉරින අග්‍ර දෙක විතරක් ඉතුරු වෙන්න ඔක්කොම ටික මේ විදිහට කවා කරගත්තාට පස්සේ ඊළඟට තියෙන්නේ මේකට කරන්ට් එක දෙන ප්‍රශ්නේ. ඉතින් කරන්ට් එක දෙන්න අපිට මේක කෙලින්ම UPS එකේ USB පෝට් එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලට ඕන වෙනවා ඩේටා කේබල්. ඉතින් අන්නේ ඩේටා කේබල්ලත් හොයාගන්න. ඊට පස්සේ දැන් ඔයාලට පේනది මේක මවුස් පැඩ් එකෙන් තිබ්බට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ ලස්සරට තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට ඩේටා කේබල් එක ගන්න. ඒකේ කළු පාට එකයි රතු පාට එකයි ගන්න. කොළයි සුදුයි වයර් දෙකක් ඇති. ඒ දෙක අයින් කරලා දාන්න. රතු පාට එක මේකේ ධන එකටත් කළු එක ඍණ එකටත් සෙට් කරලා ඊට පස්සේ අපිට තියෙන්නේ USB එක මැෂින් එකට කනෙක්ට් කරලා බලන්න. ඉතින් මෙන්න මේ විදියට USB එකේ වයර් එකත් ඔයා මේ විදියට කෙලවරකින් ඔයාගේ මැෂින් එක තියෙන පැත්තේ අයිනෙන් එළියට ගන්න. එතකොට ඒක විතරක් එනවා මවුස් එක ඇටින් පේන්න. වෙන මුකුත්ම දෙයක් අපිට පේන්නේ නැහැ. කිසිම වයර් එකක් පේන්නේ නැහැ. වැඩේ ලස්සනටම තියේ. එහෙනම් අපි ඔන් කරලා බලමු වැඩේ කොහොමද කියලා.